අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින්
ඉතාමත්ම වටින ධර්ම කාරණාව ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ නොම්බර 613 න් 17 දරණ නිවසේ පදිංචි MMS කුමාරි පෙරේරා භාර්යාව අංජන කවිඳු පුතුණුවන් නවෝද්‍යා කාවින්දි දියණිය කියන මිනිමේ පුණ්‍යවන්ත පිරිස අපි මේ පිංඔතුන්ට ධර්මානුශාසනාව අවසානී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල විශේෂ සූත්‍රයක් සාකච්ඡා කරගෙන යන්නේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් හැමදිනාම දන්නවා මජ්ක්‍ධිම නිකායේ පළමු පොතේ 362 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන රතවිනීත කියන සූත්‍ර දේශනාව නිවන් දකින්න යන මාර්ගයේ පැවිදි පක්ෂයේ වෙච්ච අපිටත් ගිහි පක්ෂයේ වෙච්ච ඔබටත් අපි දෙගොල්ලන්ටම මේ සසර දුක නිවන මේ මාර්ගයේ කොහොමද වඩන්නේ මාර්යාගේ කෙලිස් දෙලට අහුවෙන්නේ නැතුව කොහොමද මේ ගමන අපි ගමන් කරන්නේ අන්න ඒ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව දේශනා කරපු දේශනාවක් තමයි මේ රතවිනීත සූත්‍ර දේශනාව මේ දේශනාව තුළ පිඟත්නි බැලූ බැල්මට බොහෝ කරුණෝ විචුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කළත් ගිහි පක්ෂයේ ඔබට තමන්ගේ මාර්ගයේ වැඩි යුතු කාරණාවල් වඩන්නේ කොහොමද කියන එක මේ දේශනාව තුළ උගන්වනවා ආන් ඒ නිසා සිව්වනක් පිරිසම අරමුණු කරගෙන දේශනා කරපු දේශනාව මේ දේශනාව ඉතාම වැදගත්ම කොටස තමයි මේ දස කතා කොහොමද මේ මාර්ගී යන ගමනේ අර මාර්යාගේ කෙලිස් දෙලට අහු වෙන්නේ නැතුව මේ ගමන ගමන් කරන්නේ මොකද අපිට යන්න වෙන්නේ මේ කෙලිස් ගොඩින් අපි කෙලිස් ගොඩින්ම තමයි මේ කෙලිස් නිවන මගට අපි යන්නේ එහෙමනම් ඒ මාර්ගේ ගමන් කරන අපිට නිවැරදි වූ අවබෝධය ඇති කරවන්න මේ දේශනාව මහා උපකාරයක් වෙනවා මේ දේශනාව කොච්චර වටින දේශනාවක්ද කියලා කියනවනම් පින්වතුනි බොහෝ ධර්ම කාරණාවල් දිගහරින්න අවස්ථාවක් ලැබිච්ච දේශනාවක් හැටියටයි මේ රතවිනීත සූත්‍ර දේශනාව අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට කිඹුල්වත්වරින් භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කළා උන්වහන්සේලාගෙන් අහනවා මේ කිඹුල්වත් නුවර කවුද දසකතාලාභී අන්නයව දසකතාවේ සමාදන් කරන භික්ෂුව කියලා ඒ වෙලාවේ මොනරුන් පිරිසක් එකට එකතු වෙලා හඬ නගා කෑ ගහනකොට එකම හඬ ඇහෙන යම්සේද උන්වහන්සේලාගේ මුවින් පිට උනේ මන්තානි පුත්ත පොන්න මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේගේ ගුණ ඉස්මතු කරමින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවල් 10 විස්තර කළා අපි කරුණු 10 මේ වෙනකොට පින්වතුනි කාරණාවල් ප්‍රමාණය සාකච්ඡා කළ අවසන් කරා අල්පේච්ඡතාවය සන්තුට්ඨිතාවය පවිවේකී කියන විවේකී බව අසංසට්ට කියන සසරට ඇද නොවැටීම කියන මෙනිමේ කාරණාවල් තුන අපි සාකච්ඡා කළා ඒවයි ඇතුළේ බොහෝ කරුණු තියෙනවා අපට දැනගන්න නමුත් මේ දේශනාව අපිට දීර්ඝව ගලාගෙන යන දේශනාවක් වුණත් ශ්‍රාවකයාට දේශනාවේ ඒ කැමැත් ඇති කරවන්න අපි යම් යම් කාරණාවල් තමයි විස්තරාත්මකව පැහැදිලි කළේ. නමුත් මේ දේශනාවක තියෙන එක විශේෂත්වයක් තමයි අපට මේ දේශනාවක් එක තැනකින් ඉගෙන ගත්තම ඒ තුලින් ඉගෙන ගන්න ධර්ම දැනුම තවත් බොහෝ දේශනාවල් ඉගෙන ගන්න උපකාර වෙනවා. ඒක තමයි අපි ආයුධ වලින් සන්නද්ධ වෙනවා කියන්නේ. ඒ බොහෝ ධර්ම කාරණාවල් තේරුම් කරගන්නකොට අපේ හිතේ තියෙන මේ කෙලෙස් කෙලෙස් නැමැති හතුරන්ට බය නැතුව පිංඔතුනි හැරුණු හැරුණු පැත්තෙන් අපට පහර දෙන්න පුළුවන් ධර්මයෙන් පෝෂණය වෙනවා කියන්නේ ආන් ඒ වගේ ලාභයක් අපට ලැබෙනු. ඒතර අපි යම් ප්‍රමාණයක් ඒ කාරණාවල් වල සාකච්ඡා කරා. අල්පේච්ඡ බව කොහොමද ඇති කරගන්නේ? අල්පේච්ඡ වෙන්නේ කොහොමද? කොයි ප්‍රමාණයටද අල්පේච්ඡ වෙන්න ඕන? ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡ වෙන්න ඕන. ඊළඟට තමන්ගේ ළඟ තියෙන දුතාංග අපි දුතාංග 13ක් කතා කළා. ඒ දුතාංග වල කොහොමද අල්පේච්ඡ වෙන්න ඕන? ඊළඟට පින්වතුනි අපි සාකච්ඡා කළා
පරියාප්තියදී කොහොමද අල්පෙච්ච වෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දැනගෙන අපි කොහොමද අල්පෙච්ච වෙන්න ඕනේ? ඒ වගේම අපි කතා කළා මාර්ගඵලලාභී වශයෙන් කොහොමද අල්පෙච්ච වෙන්න ඕනේ? මේ කරුණ දැනගත්තම ලාභය මොකද්ද? අපි කවදාවත් වැරදි තැන්වල හිත පිහිටුව ගන්නේ නෑ. මේ බුද්ධ ශාසනයේ පින්වතුනි බැබලිච්චම යුගය තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලය. භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලම තියෙනවා. දක්ඛිනා විභංග සූත්‍රයේ අට කතාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය මහා සංඝරත්නියට අනාගතයේ පහළ වෙන මහා සංඝරත්නිය සමාන කරන්න ඉපා කියලා. අනාගතයේ පහළ වෙන මහා සංඝරත්නියට මේ ශාසනික කෙලවර වෙන බුද්ධ ශාසනයේ අන්තිමටම පහළ වෙන කාසාව කණ්ඩක කියන පිරිස සමාන කරන්න ඉපා කියලා කියනවා. එනම් මේ කාලේ මේ භික්ෂුන් වහන්සේලාව මේ අපිව කිසිසේත්ම මේ ශාසනයේ මුලට සමාන කරන්න බෑ. නමුත් අපේ පිංවතුන් හැම වෙලාවකම පැහැදීම ඇති කරගන්න උන සංඝ ගුණ කෙරෙහි. ඒ සංඝ ගුණ දකින්න උන කොහෙන්ද? අපි දිහා බලල නෙමෙයි. මේ වර්තමානයේ භාග්‍යතුන් හසේ වැඩ හිටපු කාලේ තරම් සංඝ ගුණ නෑ. ඒ කියන්නේ භාග්‍යතුන් හසේ කී දේශනා කළ තියෙන්නේ. නමුත් අපි තියෙන දුර්වලතාවයක් තමයි අපි මේ වර්තමානයේ භික්ෂුන් වහන්සේලාගෙන් අර සංඝ ගුණ දකින්න බලනවා. තමන්ට පැහැදිච්ච ශ්‍රාවකයන් වහන්සේ නමක් කිරිහි පැහැදීම ඇති කරගෙන උන්වහන්සේගේ වැරදි දෙයටත් පහදිනවා, නිවැරදි දෙයටත් පහදිනවා. අකමැති වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියොත් සමහරලට වැරදි දෙයට පහදින්න පුළුවන්, නිවැරදි දෙයට අපහදින්න පුළුවන්. ඒ අනවබෝධය. නමුත් අපේ පිංගතුන් මේ බුද්ධ ශාසනයේ සංඝරත්නේ සරණ යනවනම් හැම වෙලාවකම මේ ශාසනයේ මුලින් වැඩ හිටපු ආර්ය මහා සංඝරත්නේ ගුණ දකින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ කොයි තරම් නම් ගුණ තිබුණද? මුගලන් මහරහතන් වහන්සේ ළඟ කොයි තරම් නම් ගුණ තිබුණද? කාශ්‍යප මහරහතන් වහන්සේගේ ළඟ මොන්න තරම් නම් ගුණ තිබුණද? ඒ ගුණවලට මේ ශාසනයේ කිසිම තැනක් සමාන කරන්න බෑ. ඒ තරම් අනන්ත අපරිමාණ ගුණයන් වලින් උන්වහන්සේලා පෝෂණය වෙලා හිටියේ. ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ දැකලා අද ඉන්න මහා සංඝරත්නේ සරණ යනකොට අන්නර ආර්ය ගුණ හදවතේ උපදවගෙන අපේ පිංගුතුන් සරණ යන්නේ. දන් බෙදෙනකොට බෙදඬ මෙන්න මෙවැනි ආර්ය ගුණයන්ගෙන් යුක්ත සංඝරත්නයට මම මේ දන් බෙදන්නේ. පරිස්කාරයක් පෝජ කරනකොට හිතන්ඩ මෙන්න මෙවැනි ආර්ය ගුණයකින් පෝෂණය වෙච්ච මහා සංඝරත්නයට මම මේ පූජාව කරන්නේ. වන්දනාවක් කරනකොට අදිෂ්ඨාන කරගන්න මෙන්න මෙවැනි ආර්ය ගුණයන්ගෙන් පෝෂණය වෙච්ච මහා සංඝරත්නයයි මම මේ වන්දනා කරන්නේ. ඒ සිතුවිල්ල අපේ පිංගුතුට උපදව ගන්න නම් ඒ අතීතේ වැඩ හිටපු ආර්යයන් වහන්සේලාගේ ගුණ කතා කියවන්න. අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කතා කියවන්න. අපේ පිංගුතුන්ට කිසිම අඩුපාඩුවක් ඇති නොවන ආකාරයට සංඝරත්නයේ සරණ යන්න ඒ සංඝ ගුණ අපේ පිංගුතුන්ගේ හදවතේ උපදව ගන්න පුළුවන්. එතකොට මේ ධර්ම කාරණාවල් දැනගන්නකොට දැන් මාර්ගඵල ලාභී කොයි වගේද, කොහොමද හැසිරෙන්නේ බලන්න. අපි ධර්ම කරුණු දැනගත්තම අපට මොනතරම් ලාභයක් තියෙනවද කියලා කාටුණත් කියන්න පුළුවන්නේ. මම සෝවාන් වෙලා, මම සකදාගාමි වෙලා, මම රහත් වෙලා කාටද කියන්න බැරි? මොකද ඒ මාර්ගඵලේ ලැබුණම තමන්ගේ ශාරීරියේ තියෙන මොකක් හරි අංගයක් වෙනස් වෙනවද? නෑ. ඒ මාර්ගයේ ඵලේ ලැබුණම බාහිර කෙනෙකුට මේක බලාගන්න පුළුවන්ද? බෑ. අර කියලා තියෙන්නේ රහතන් වහන්සේ නමක් එක්ක සිවුරු කොණෙන් එල්ලිලා පසුපසින් ගමන් කරත්, තබන තබන පියවරට පියවර තබ තබා ගමන් කරත් මේ යන්නේ රහතන් වහන්සේ නමක් කියලා අඳුරගන්න බෑ. දවසක් ලොකු හාමුදුරු නමකුයි ගෝල හාමුදුරු නමකුයි වඩිනවා. ගෝල හාමුදුරු නමින් පස්සෙන් යනකොට අහනවා ලොකු හාමුදුරන්ගේ ස්වාමීන් රහතන් වහන්සේ නමක් කොහොමද අපි අඳුරගන්නේ? ලොකු හාමුදුරු රහත් වෙලා ලොකු හාමුදුරු මොකක්ද දෙන පිළිතුර? ආයුෂ්මත්තුනි එක නම් අතිශයම දුෂ්කරයි. කොච්චර දුෂ්කරද කියලා කියනවා නම් රහතන් වහන්සේ නමක් තබන තබන පියවරක් පියවරක් ගානේ අඩිය තබාගෙන ආවත් රහතන් වහන්සේ නමක් අඳුරගන්න අමාරු කියනවා. එතරම් දුෂ්කරයි. ඒතර එහෙම රහතන් වහන්සේලාගේ ස්වභාවය එහෙමයි. එහෙමනම් කවුරු හරි කෙනෙක් තමන් මගඵල ලාභීකුසේ හැසිරීමෙන් කටයුතු කරනවා නම් ධර්මයේ දන්න අපේ පිංගුතුන්ට ඒ පිළිබඳව දැන් විනිශ්චය කරන්න පුළුවන්. ඇයි අපි තවත් කෙනෙකුගේ මාර්ගඵලයක් විනිශ්චය කරන්නේ? ඒක විනිශ්චය කරන එක හේතුවක් තියෙනවා.
අපට තව කෙනෙකුගේ මාර්ගඵල ලැබුණද නැද්ද කියන එක අපේ මාර්ගඵලයට අදාළ වෙන්නේ නමුත් ඒ කෙනා තමන් මාර්ගඵලලාභියෙක් බව අඟවාගෙන ඊළඟට කරන ප්‍රකාශ පිළිබඳව ශ්‍රාවකයන් හොයන්නේ බලන්නේ නැතුව පැහැදීමක් ඇති කරගන්නවා අන්න ඒකයි තියෙන අඩුපාඩුව කෙනෙක් තමන් මගඵලලාභියෙකුසේ හැසිරিলা ඔහු නොඑක් කාරණාවල් කියනවා ତොට ඒ කියන කාරණාවල් ශ්‍රාවකයා හොයන්නේ බලන්නේ නැතුව ග්‍රහණය කරගන්නවා මොකද හේතුව හේතුව තමයි ඒ කෙනා මාර්ගඵලලාභියෙක් කියලා ශ්‍රද්ධාවක් තියෙන නිසා නමුත් ප්‍රඥාවන්තයා නම් දන්නවා මාර්ගඵල ලැබූ රහතන් වහන්සේලාට උනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ධර්ම දේශනා කරන්නේ නැත්නම් උන්වහන්සේලාගේ දේශනාවත් වර්ධිනවා කියලා අපියට උදාහරණ වුණ තරම් දේශනාවල කියලා තියෙනවා එමනම් අපිට කාලය බොහෝ සිංගත වෙලා යන නිසා අපි අද දේශනාවේ කොටස අපි ආරම්භ කරනවා අපි මේ වෙනකොට රතවිනිත සූත්‍ර දේශනාව මූලික කරගෙන දේශනාවල් 18ක් දේශනා කළ අවසන් අද මේ 19 වෙනි දේශනාව අපි වසුගිය සතියේ සාකච්ඡා කළ ඉවර කරා මේ අසංසට්ට කතා එක දස කතාවල තවත් එකක් අසංසට්ට කතා මේ අසංසග්ග කියලා කියන්නේ සසරට ඇද නොවැටීම සංසග්ග කියන්නේ සසරට ඇද වැටීම මේ අසංසට්ට භාවය පින්වත්නි ඇති වෙන්නේ කාරණාවල් පහක් වළක්වා ගැනීම තුල මේ සංසග්ග වීම ඇති වෙන්නේ කාරණාවල් පහක් නිසා එතකින් ඒකෙන් වැළකීම තමයි අසංසග්ග කියලා කියන්නේ ඒ කාරණාවල් පහ තමයි දස්සන සංසර්ගය සවන සංසර්ගය සමුල්ලපන සංසර්ගය සම්භෝග සංසර්ගය කාය සංසර්ගය කියන මිනිමෙ සංසර්ග හත පහ අපි ඒවකින් එක පසුගිය සති කිහිපයේ විස්තර කළා. ඒතර භාග්‍යතුන් වහන්සේ එතනම තවත් කොටසක් දේශනා කළා මං අද කොටසට ඒ කොටස දේශනාවට තෝරගත්තා ඒ තමයි මේ ගාහ ගාහකාදී කතා කියලා. අට කතාවේක විස්තර කරලා තියෙනවා ගාහ ගාහකාදී කතා කියලා. මේ ගිහියන් සහ පැවිද්දන් කොහොමද කටයුතු කරන්නේ? ගිහියන් සහ පැවිද්දන් මොන විදියටද හැසිරීම රටාව ඇති කරගන්නේ? ගිහියන් සහ පැවිද්දන් අතර තියෙන අවබෝධය සහ අනවබෝධය මිනිමේ කාරණාවල් ගාහ ගාහකාදී කතා කියන කාරණාව විස්තර කරනවා. මොකද පැවිදි පිරිසයි ගිහි පිරිසයි අතර තියෙන්න ඕන හොඳ අවබෝධයක්. සමහර වෙලාවට ගිහි පිරිස අතර අනවබෝධයක් ඇති කරගෙන පැවිදි පිරිස ඇසුරු කරොත් ඒ ගිහි පිරිස කරගන්නේ ලොකු පාඩුවක්. ඒ වගේම තමයි පැවිදි පිරිසත් අනවබෝධයෙන් ගිහි පිරිස ඇසුරු කරොත් ඒ පැවිදි පිරිස කරගන්නේ ලොකු පාඩුවක්. මේ දෙගොල්ලෝ අතරම තියෙන්න ඕන එකිනෙකා කෙරෙහි අවබෝධයක්. තමන් පැවිදි පිරිස තමන් ගිහි පිරිස කියන මෙන්න මේ මට්ටම් දෙක හැම වෙලාවකම දැනගන්න ඕන. ඔය කාරණාවල් දෙක මේ දෙපාර්ශවේම අවබෝධ කරගන්නේ නැතුනොත් දෙපාර්ශවේම කරගන්නේ තම තමන්ට හානි. මේ සසරට ලොකු හානි තමයි කරගන්නේ. ඒ නිසා මේ කාරණාවල් හොඳ අවබෝධයකින් අපි තේරුම් කරගන්න ඕන. අපි වැරදියට තේරුම් කරගත්තොත් අපට අපගේ සසරටම මහ විපතක් අපි කරගන්නේ. දැන් මෙතන බුදුහාමුදුර දේශනා කරාර පළවෙනි කාරණාවල් වල සංසග්ග කතාවල දැන් මේ සවන සංසර්ගයේ දස්සන සංසර්ගයේ සමුල්ලපන සංසර්ගයේ සම්භෝග සංසර්ගයේ කාය සංසර්ගයේ මෙනි මේවා තුලින් මේ සසරේ ඇතිවෙන විපත්. දැන් බුදුහාමුදුර එතන කියනවා ඉමේසු පන පංචසු සංසග්ගේසු බික්කොනෝ බික්කෝහි සද්දින් සවන දස්සන සමුල්ලපන සම්භෝග කාය පරාමාසා නිච්ඡම්පි හොන්තිේව. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොතින් ඔය පහෙම්ම සසරට ඇදගෙන වැටෙන විදියට කර්ම වෙන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලා වශයෙන් ගත්තොතින් කාය සංසර්ගයේ හැර අනිත් කාරණාවල් හතරින් මේ සසරට ඇදගෙන වැටෙන්න පුළුවන්. හැබැයි උපාසක උපාසිකාවන් වශයෙන් ගත්තොතින් තථා උපාසක උපාසිකා හි සද්දි සබ්බීපි කාලේන කාලං හොಂತಿ. එතන කියනවා උපාසක උපාසිකාවන් සමග ගත්තොතින් පිංඔතුනි සියලුම කාලෙහි මේ කාරණාවල් පහෙම සසරට ඇදගෙන වැටෙන්න පුළුවන්. අනේ එතන පිංඔතුනි දේශනා කරනවා මෙන්න මේ කාරණාවල් පහේදී තේසුහි කිලේසුප්පත්තිනෝ කිලේසුප්පත්තිතෝ චිත්තං රක්කිතබ්බං.
කියන්නේ මෙන්න මේ හැම වෙලාවකම මේ කෙලෙස් වලින් හිත රැක ගැනීම කළ යුතුයි. ඒ කෙලෙස් වලට අහු වෙලා ඒ කෙලෙස් වලින් හිත අනතුරට ඇද ගන්න අකුසලයට ඇද ගන්න තියෙන අවකාශය වැඩි. ඒතර බාගතුනස දේශනා කරනවා අන්න ඒ නිසා මේ කෙලෙස් වලින් හැම වෙලාවකම හිත ආරක්ෂා කරගන්න කියලා. ඒතර අන්න ඒක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කොටස් හතරක් ගිහි පැවිදි ඔබ අප හැම දෙනා පිළිබඳවම අවබෝධය සහ අනවබෝධය පෙන්වද දීලා තියෙනවා. දැන් ඔන්න මෙතන මුලින් කියනවා ඒකෝහි බික්කු ගාහ ගාහකා හෝති. ඔන්න එක භික්ෂුවක් ඉන්නම ගාහ ගාහකයි. ඒ කියන්නේ උපාසකයන් වශයෙන් ගත්තොත් අනවබෝධයක් තියෙනවා. පැවිද්දන් වශයෙන් ගත්තොත් අනවබෝධයක් තියෙනවා. ඔන්න ඒක මෙතනදී විශේෂ කාරණාවක්. පැවිදි පිරිසත් හැම වෙලාවකම කටයුතු කරන්නේ අනවබෝධයෙන්. ගිහි පිරිසත් හැම වෙලාවකම කටයුතු කරන්නේ අනවබෝධයෙන්. ඒක උදාහරණයක් සඳහන් කළොත් ඔන්න උපාසකෙක් භික්ෂුවකට දන් දෙනවා. ඒ දන් දෙන්නේ උපාසකයා හිතනවා මට මම යමක් දුන්නොත් භික්ෂුව මට මොනවා හරි දෙයි කියලා. ආන් ඒක ඒ ගිහි පැත්තෙන් තියෙන අනවබෝධය. ඊළඟට ගාහ මුත්තකෝ උපාසකයන් ඉන්නේ භික්ෂුවගෙන් දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන. ඒ භික්ෂුව වැඩම කරන්නේ ඒ පිරිසට දක්ෂිනා වශයෙන් අනුග්‍රහයක් කිරීමට. ඔන්න දෙවෙනි පිරිස තමයි ගිහි පිරිස හිතන් ඉන්නවා භික්ෂුව අපිට මොනවා හරි ගෙන දෙයක් ගෙනල්ලා දෙයි කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා හිතන්නේ මේ පිරිසට මම දාණය සඳහා දක්ෂිනාවෙන් අනුග්‍රහ කළොත් මේ පිරිස ඒකෙන් ලොකු ලාභයක් ලබයි කියලා. එතකොට භික්ෂුව අවබෝධයෙන් වඩිනවා ගිහි පිරිස අනවබෝධයෙන් කටයුතු කරනවා. ඊළඟ තවත් පිරිසක් ඉන්නවා මුත්තගාහකෝ. දැන් උපාසකයෝ දන් දෙන්නේ දක්ෂිනාව සලකලා. තමන්ට පිං සිද්ධ වෙනවා තමන්ට මේකෙන් කුසලයක් ලැබෙනවා කියලා ඒ දක්ෂිනාව සලකලා තමයි උපාසකයෝ දන් දෙන්නේ. හැබැයි භික්ෂුව ඒ තැනට වඩින්නේ සමහර වෙලාවට මෙතනින් මට මීට වඩා ප්‍රයෝජනයක් ලැබෙයි කියන බලාපොරොත්තු. කියන්නේ ප්‍රත්‍ය සලකලා තමයි භික්ෂුව ඒ තැනට වඩින්නේ. නමුත් උපාසකයෝ දානෙ දෙන්නේ තමන්ට මෙවැනි භික්ෂුවකට දන් දුන්නොත් මේ තරම් ලොකු ලාභයක් ලැබෙනවා කියන බලාපොරොත්තු වෙයි. තවත් පිරිසක් ඉන්නවා මුත්තමුත්තකෝ. මේ මුත්තමුත්තකෝ කියලා කියන්නේ උපාසක පිරිස දන් දෙන්නේ දක්ෂිනාව සලකලා භික්ෂුව දානේ පිළිගන්නේ මේ පිරිසට දක්ෂිනාවෙන් අනුග්‍රහයක් ලබා දෙනවා කියන බලාපොරොත්තු වෙයි. ඉතින් මෙන්න මේක තමයි මේ එකිනෙකා කෙරෙහි අවබෝධය සහ අනවබෝධය අතර තියෙන වෙනස. දැන් මේක මේ භාග්‍යතුන්සේ පෙන්වලා දෙනවා අර කාරණාවල් පහ තුලින් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. මොන කාරණාවල් පහද? සවන සංසර්ගය, දසන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය කියන මෙන්න මේ කාරණාවල් පහ ඇති වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයන් තුලින්. එතකොට ඒකෙන් හිත මොදවගෙන කටයුතු කරන්න ඕන ආකාරය භාග්‍යතුන්හන්සේ මෙන්න මෙතනදී විශේෂයෙන්ම විස්තර කරලා තියෙනවා. ඒක ගිහි පැවිදි ඔබ අප හැම දිනාටම ප්‍රයෝජනයක් වීම සලකා. පිටුතර සමහර වෙලාවට මේ කාරණාව මම හිතනවා බොහෝ දිනෙකට ප්‍රඥාව උපදව ගන්නත් සිහිය උපදව ගන්නත් විශේෂ හේතුවක් වෙනවා කියලා. මොකද අපි හැම වෙලාවකම බලන්න ඕන සසර ගැන. මම මේ කටයුතු කරන විදිය මගේ සසරට කොයි වගේ ලාභයක්ද? මම මේ කටයුතු කරන විදියෙන් මගේ සසරට මොන වගේ අලාභයක්ද වෙන්නේ කියන එක අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕන කාරණාව. ඔය මෙනෙහි කිරීම අපිට නැති වුණොත් පින්වත්නි සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපි සසරට කරගන්නේ මහා ලාභයක්. මොකද සිහිය නැති වෙන තැනදී අපි හැම වෙලාවකම කටයුතු කරන්නේ බොහොම වැරදි විදියට. අපි ළඟ සිහිය නැති වුණොත් අපි කටයුතු කරන්නේ වැරදි විදියට. හැම මොහොතකම සිහිය ළඟ ගන්න ඕන. අර ඒකනේ භාග්‍යතුන්සේ නිතරම කියන්නේ. අනිත් කාරණාවල් වලට වඩා මේ සිහිය කියන එක පොදුයි. භාග්‍යතුන්සේ සිහිය කියන එක කණුවක් හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ තරමටම සිහිය කියන එක වැදගත් නිසා. ඒතර මේ සිහියෙන් කටයුතු කරද්දී අපි හැම මොහොතකම බලන්න ඕන. මම අර කලින් මතක් කළා වගේ
මේ කරන දෙයින් සසරට මොන වගේ ප්‍රයෝජනයක් ලැබෙනවද මේ කරන දෙයින් මගේ සසරට කොයි වගේ අලාභයක් වෙනවද කියන එක හැම වෙලාවකම පින්වතුනි අපි මෙනෙහි කරන්න ඕන කාරණාව. ඒ මෙනෙහි කිරීම එක අපිට නොලැබුණොත් පින්වතුනි අපිට ඒකෙන් වෙන්නේ ලොකු අලාභයක්. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොතින් භික්ෂුන් වහන්සේලාගේ පින්වතුනි ගමන් මාර්ගයේ තියෙන්නේම මේ සසර දුක නිමන්න. හැම වෙලාවකම තියෙන සසර දුක නිමන්න. එතකොට දැන් සසර දුක නිමන්න තියෙන මේ කාරණාව තුල හැම මොහොතකම බලන්න ඕන මගේ සසරට මම මේ කරන ක්‍රියාවෙන් කොච්චර අනතුරක් වෙනවද මගේ සංසාරයට කොයි වගේ අලාභයක්ද මේ කරන දේ තුලින් වෙන්නේ අන්න ඒ සිහිය හැම මොහොතකම අපි උපදව ගන්නට ඕන එහෙම නැති වුණොත් කාටවත් නෙමේ පාඩුව තමන්ටම තමයි අපිටම තමයි පාඩුව අපි සිහිය හරියට උපදව ගත්තේ නැති වුණොත් මොකද මේ සසර කියන්නේ පින්ඔතුණි හැම වෙලාවකම අපිව කෙලෙස් ගොඩට ඇදලා දාන තැන මේ සංසාරය කියන්නේ හැම වෙලාවකම අපිව කෙලෙස් ගොඩට ඇදලා දාන තැන අපි ඒ හැම වෙලාවකම අපි හිතන්න ඕන මේ ඇති උනේ මගේ සංසාරයට භයානක කෙලෙසියා මේ ඇති උනේ මගේ සංසාරයට භයානක ක්ලේශියා එතකොට පැවිද්දෙක් වුණාට පින්ඔතුණි දැන් කසාවතක් දරලා හිස බාලා හිටපු පමණින් කියන්න බෑ ඒ පැවිදි කෙනාගේ සංසාරය යහපත් වෙනවා කියලා. ඒකනේ අර සාරිපුත්ත හාමුදුරුවන්ගේ දවසක් භික්ෂුන් වහන්සේනම ප්‍රශ්නයක් අහනවනේ දුක්කර සූත්‍රයේදී ස්වාමීනි මේ ශාසනේ අමාරුම දේ මොකද්ද කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන පැවිදි වෙන එක අමාරුම දේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි පැවිදි වෙච්ච කෙනාට අමාරුම දේ මොකද්ද? පැවිදි වෙච්ච කෙනාට අමාරුම දේ තමයි මේ පැවිද්දෙන් ඇල්මින් කටයුතු කරන එක. ඒක තමයි අමාරුම දේ. ඊළඟට ආයිමත් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඒ ඇල්මින් කටයුතු කරන කෙනාට අමාරුම දේ මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන එක. අමාරුම දේ. ඒතර මේක ඉතාම අමාරු දෙයක්. ඒක ලේසි දෙයක් නම් පින්වත්නි මේ පැවිදි පිරිස පැවිද්දට පත් වුණාම උපවිදි වෙන්නේ නැහෙනි. මේක සැපක් නම් මේක තුල කියන වගේ ලොකු සුවයක් තියෙනා වගේ හිතෙනවා නම් කියන පංචකාම සුවේ කියන එක තියෙනවා නම් පින්තුරි කවුරුවත් උපවිදි වෙන්නේ නැහැ. නම් පැවිදි පිරිස ඉන්න පිරිසත් වැඩි වෙනවා තවත් එකතුත් වෙනවා. නමුත් උපවිදි වෙන්නේම Tamanට එතනින් යහා පැතට ගමන් කරන්න බැරි නිසා. ඒතර මේ කාරණාවෙම හිතන්න ඒක කොච්චර දුෂ්කර බවක්ද කියලා. එතකොට පින්වත්නි ඒ දුෂ්කර උනත් හැම වෙලාවකම මේක වඩනවා නම් මේකෙන් ඒකාන්ත සුවයක් තියෙන්නේ අපිට දුෂ්කර බව තේරෙන්නේ සසර පිළිබඳ අවබෝධයක් නැති නිසා මේ සංසාරයේ පිළිබඳ හරි අවබෝධයක් හරි වැටහීමක් ඇති වෙන්නේ නැති වෙනකොට අපිට හිතෙන්නේ මේක දුකක් කියලා. ඒතර එතනදී අපිට දැන් සමහර වෙලාවට සීලේ පිළිබඳව ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. හැබැයි සීලේ පිළිබඳ ප්‍රඥාව තිබුණට ඒ ප්‍රඥාවේ එක කොටසක් අපි ළඟ නැහැ. මොකද හාසු ප්‍රඥාව. දැන් ප්‍රඥාව තියනවා කියන එක එක පැත්තක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි ඒ ප්‍රඥාව කොටස් වලට බෙදලා තියෙනවා. ප්‍රඥා මහා පඤ්ඤා, හාසු පඤ්ඤා, තික්ක පඤ්ඤා, ජවන පඤ්ඤා මිනි මේ වගේ පින්වතුනි එකම ප්‍රඥාව කොටස් වලට බෙදලා තියෙනවා. මොකද ඒ ප්‍රඥාව වැඩ කරන ආකාරයත් එක්ක. දැන් අපි එක උදාහරණයක් ගමු. ඔන්න යම් කිසි කෙනෙකුට භික්ෂුවක් ගමුකෝ. ඔන්න භික්ෂුවකට සීලේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. භික්ෂුවකගේ සීලය මොන වගේද? ඒ සීලයේ අංග මොන වගේද? අන්න ඒ වගේ අවබෝධයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ අවබෝධයකුත් තියෙනවා. එතකොට ඒකට අපි කියන පොළොංගන ප්‍රඥාව තියෙනවා. හැබැයි ඒ ප්‍රඥාව ජවන ප්‍රඥාවක් වෙන්නේ හාසු ප්‍රඥාවක් වෙන්නේ අර තියෙන දේ සතුටින් කරෝති. දැන් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ওই ಗುಣ තිබුණා. උන්වහන්සේට එහෙම ಗುಣ 16ක් තියෙනවා. ඒ අතරින් වැඩිපුරම තියෙන්නේ ප්‍රඥාව සම්බන්ධයි. උන්වහන්සේට මහා ප්‍රඥාව තියෙනවා. ඒ වගේ හාසු ප්‍රඥාව තියෙනවා. එතකොට හාසු ප්‍රඥාව කියලා කියන්නේ සතුට බහුල ප්‍රඥාවක්. මොකද්ද මේ සතුට බහුල ප්‍රඥාව කියලා කියන්නේ?
සතුට බහුල ප්‍රඥාව කියලා කියන්නේ දැන් සිල් රකීම පිළිබඳ දන්නවා. හැබැයි සිල් රකින්නකොට සතුටින් සිල් රකින්න ඕන. සිල් රකින්නකොට සතුටින් සිල් රකින්න ඕන. සතුටින් සිල් රකීම තුල කිසි ආකාරයක අසතුටු බවක් නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔන්න ගිහි කෙනෙක් අටසිල් රකින්නවා. පොයේ දවසට උදේට බොහොම සතුටින් අටසිල් ගන්න එනවා. නමුත් දවල් ආහාර ටික අරගෙන ඊළඟට ඒ කෙනා හැම වෙලාවකම කීයටද පහ වෙන්නේ කීයටද හය වෙන්නේ සිල් පවාරණය කරන්නේ කීයටද කී කී බල බල ඉන්නවනะ. සමහර ලාවට සිල් වැඩසටහනේ තියෙනව පහට සිල් පවාරණය වෙනවා කියලා. සමහර වෙලාවට ධර්මදේශනාවක් ආරම්භ කරන හවස 4ට පහ වෙනකන් ධර්මදේශනාව තියෙන්න ඕන. නමුත් පහත් ඉක්ම වෙලා පහමාර 5:45 විතර වෙනකොට ධර්මදේශනාව පවත්වනවා. එතකොට අර පහට තමයි සිල් පවාරණය වෙන්න තියෙන්නේ. දේශනාව නියමිත කාලයටත් වඩා ඉක්ම වෙලා ගමන් කරන නිසා අර අකමැති අය අසතුටින් ඉන්න අය මොකද කරන්නේ? ඒ වෙලාවේ ධර්මශාලාවෙන් බණ අහ අහ ඉන්න ගමන් නැගිටල යනවා. සමහර අය ගෙවල්වල යනවා. ගෙවල්වල ගිහිල්ලා සිල් පවාරණය වෙනවා. එහෙම නැත්නම් පන්සලේ බෝධි ළඟට ගිහිල්ලා සිල් පවාරණය වෙනවා. ඒතර ඒකේ තුල තියෙන්නේ තමන් සිල් රැකීම තුල සතුටක් නේ. හාසු ප්‍රඥාව නේ තමන්ට. නමුත් අපේ පින්වතුනි දැන් හිතන්ඩ ඒ අසතුටින් සිල් රැකීම කියන එක අපට අපගේ නිවනට ලොකු අනුග්‍රහයක් වෙන්නේ නේ. මොකද නිවන් දැකපු දවසට ඔය කිසිම දෙයක් කරන්නේ නේ. මේ නිවන් ලබනවා කියන්නේ මේ කෙලෙස් කියලා කොටසක් තියෙනවා ඒ කෑල්ල ගලවල විසිකරනවා වගේ වැඩක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව පුරුදු කරගන්න එක. ඒ පුරුදු කරගෙන කරගෙන කරමයි අපේ හිත පුරුදු වීම තමයි මේ සීලෙන් කරන්නේ. එතකොට කෙනෙක් උදේට අටසිල් ගන්න ඇවිල්ලා හවස සිල් පවාරණේ වෙන මොහොත ඉක්ම වෙලා ඉන්නකොට ඒ පිළිබඳ අසතුටින් ඉන්නවනම් එහෙම නැත්නම් දවල් වෙන්න දවල් වෙන්න තමන්ට හිතෙනවනම් කීයටද සිල් පවාරණේ වෙන්නේ කී කී වෙලාව බල බල ඉන්නවනම් ඒ කෙනාගේ ළඟ හාසු ප්‍රඥාව නැහැ. ඒතර තමන්ට ප්‍රඥාව තියෙනවා හැබැයි හාසු ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන නිසාන සිල් ගන්නාවේ. නමුත් හාසු ප්‍රඥාව නැහැ. එතකොට ඒක භික්ෂුවකට වෙන්නත් පුළුවන් ගිහි කෙනෙකුට වෙන්නත් පුළුවන්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි ඒ සිල් රැකීම කොයිතරම් උසස් ලෙස කරාද කියලා කියනවනම් උන්වහන්සේ අනෝමදස්සී භාගතුන් වහන්සේගේ ශාසනේ සරද තාපසය වෙලා ඉන්නකොට උන්වහන්සේ නියති විවරණේ ගත්තේ. එක අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පුරාවටම උන්වහන්සේ පින් උතුනේ සිල් රැක්කා. ඒ සිල් රැකපු එක අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරාවටම සාරිපුත්ත හාමුදුරු සිල් රැකලා තියෙන සතුටේ. සතුට කියලා කියන්නේ නවත්තන්න වෙනකොට දුකක් ඇති වෙනවා කියන එක. නවතිනකොට සතුටක් ඇති වෙනවා නම් හාසු ප්‍රඥාව නේ. දැන් අපිට පින්කම් කරන් පස්සේදී toy දේ තියෙනවනේ. දැන් අපේ තුමොන දින තුනක පින්කම් මාලාවක් කරනවා. එහෙම නැත්නම් ලොකු පින්කමක් එක දවසක කරනවා. ඒ එක දවසේ පින්කම වුණාට සමහරලාට පින්කමට අපි මාසයක් විතර සූදානම් වෙනවා. ওই සියලු කටයුතු ඉවර වෙලා පින්කම කරපු පිරිස අන්තිමට සුසුම් හෙලනවනේ. ලොකු බරකින් නිදහස් වුණා වගේ සිතුවිල්ලක් ඇති කරගෙන පින්කම කරලා තියෙනවා. ප්‍රඥාව තිබිලා තියෙනවා. හැබැයි පින්කම අවසානයේ හිතනවා නම් ලොකු බරකින් නිදහස් වුණා වගේ කියලා සැනසීමක්. එමනම් අර හාසු ප්‍රඥාව කියන එක අපි ළඟ තිබිලා නැහැ. මෙන්න මේ කාරණාවල් අතිශයින්ම වැදගත් අපි මේ ගමන ගමන් කරනකොට. ඊළඟට පින්වතුනි ජවන ප්‍රඥාව. ජවන ප්‍රඥාව කියලා කියන්නේ අපි දැන් උදාහරණයක් හිතට ගත්තොත් මේ සියලු දේ අනිත්‍යයි කියලා අපි දන්නවා. සියලු දේ අනාත්මයි කියලා දන්නවා. සියලු දේ දුකයි කියලා තුන අපි දන්නවා කියලා හිතමුකෝ. හැබැයි ජවන ප්‍රඥාව කියලා කියන්නේ වේගයෙන් ඒ කාරණාවල් තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවක් අපිට තියෙන්න ඕන. දැන් අපි හිතමු තමන් අනිත්‍යතාවයේ පිළිබඳ වඩනවා. තමන් අනිත්‍ය බව මෙනෙහි කරනවා. සමහර කෙනේ වෙලාවට සමහර අයට ධර්මදේශනාත් කරන අනිත්‍යතාවයේ පිළිබඳ. හැබැයි තමන් අකමැති යමක් තමන්ට දරා ගන්න බැරි අලාභයක් සිද්ධ වෙනකොට අන්න ඒ වෙලාවට තමන්ට ඒ පිළිබඳ ඇති වෙන ද්වේෂයක් නම් එතකොට තමන්ට ජවන ප්‍රඥාව නැහැ. ජවන ප්‍රඥාව කියන්නේ
අර දැනගන්න කාරණාවල් ඉතාම සීග්‍රයෙන් පින්නතුනි අපට වැටහෙන්න ඕන. ඒතර ධර්ම කාරණාවල් අපි දැනගත්තට වැඩක් නැහැ. දැන් ද්වේෂය කියන එක ගමු. ද්වේෂය කියන එක සම්බන්ධයෙන් අපි දන්නවා. සමහර ලාවට පඨමාගත සූත්‍රයේ ဒုတိယාගත සූත්‍රය ඕවගේ අහලති විතක්ක සම්ඨාන සූත්‍රය ඕවත් අහලති ওই වගේ දේශනාවල් වල මේ කෙලෙස් ඇති වෙනකොට ද්වේෂය ඇති වෙනකොට ඒ ද්වේෂය වලකින ආකාර පිළිබඳ අහලා තියෙනවා හැබැයි උන අපිට එකපාරටම ද්වේෂයක් ඇති වෙන අවස්ථාවක් එනවා දැන් ධර්ම කරුණු දන්නවා කියන්නේ පින්වතුනි අපි ප්‍රඥාව තියෙනවා හැබැයි ජවන ප්‍රඥාව කියන්නේ ඊටාම සීග්‍රයෙන් අර කෙලෙසේ ඇති වෙනකොටම මේක මෙහිමයි කියලා දැනගන්න ඕන. දැන් මගේ හිතට ඇති වෙන ද්වේෂයක් කියන එක දැනගන්න ඕන. අන්න එකට ජවන ප්‍රඥාව කියනවා. ඊළඟට තික්ක පඤ්ඤා තීක්ෂණ ප්‍රඥාව. තීක්ෂණ ප්‍රඥාව කියලා කියන්නේ තමන්ගේ හිතට ඇති වෙන කෙලෙස් ඊටාම තීක්ෂණ බුද්ධියකින් තීක්ෂණ ඥානයකින් අර ඒ කෙලෙස් ධර්මයන් උපන් උපන් තැනම කපල 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 ඉවත් කරලා දාන්න ඕන. දැන් උපන්නාවෝ කෙලෙස් භාගතුනාස දේශනා කරනවා දුරින් දුරු කරන්න ඕන ආකාර කිහිපයක් ඒ දුරින් දුරු කරනකොට අපි ළඟට තියෙනදී අපි ඉවත් කරන්න ඕන ඉවත් කරලා අපි ඈතටම දාන්න ඕන ආයේ ඒක නොයන තැනට වැඩ කරන්න ඕන ඒ ආකාරයට භාගතුනාස මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා එතකොට අපි මේ වෙලාවට පින්වත්නි අර හිතට ආපු කෙලෙසය දැන් ද්වේෂයේ හිතට ආවනම් ඒ දේශය ආපු වෙලාවෙම දැන් මගේ හිතට ආවි දේශය මගේ මේ හිතට ආවි ඇවිල්ලා තියෙන මේ කෙලෙස් ධර්මයක් මම මේකත් එක ගැටෙන්න හොඳ නැහැ කියන ඒ සිහිය හැම වෙලාවකම උපදව ගන්නට ඕන ඒක උපදවගෙන කටයුතු කළොත් පින්වත්නි අපිට ලොකු ලාභයක් ලබන්න පුළුවන් නැත්තම් අපි කොච්චර කරුණු දැනගත්තත් අපි මේ ධර්ම කාරණාවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපේ පිංගුතුන් හිතන්න එපා අපට ලොකු දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියලා. ධර්ම කරුණු දැන ගැනීම විභාග ලීනයත් කරනවා. ධර්ම කරුණු දැන ගැනීම උපාධි ලබනයත් කරනවා. ධර්ම කරුණු දැන ගැනීම මහාචාර්යවරුත් කරනවා. හැබැයි ඒක දියුණුව නෙමෙයි. දැනගන්නවා කියන එක එක දියුණුවක් එක ප්‍රඥාවක් ලැබීමට හේතුවක් වෙනවා හැබැයි ඒ දැනගත්තු දේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපි වෙහෙසෙන්නට ඕන ඒක තමයි අමාරුම දේ නැත්තම් බුදුදහම සම්බන්ධයෙන් විභාග ලියන එකවත් බුදුදහම සම්බන්ධයෙන් උපාධි ලියන එකවත් බෞද්ධ දර්ශනය හරහා මහාචාර්යෝ පදවියක් ලබනවා කියන එකවත් පිංගතුනි හිතන්න එපා ලොකු දියුණුවක් කියලා ඒක එක දියුණුවක් විතරයි හැබැයි ඊට වඩා අමාරු දෙය තමයි ඒ දැනගත්තු කාරණාවල් අදාළ අවස්ථාවේ ඒක ක්‍රියාත්මක කර කර අපි ඒ දියුණුව ලබන එක අන්න ඒක පින්වතුනි විශේෂයෙන්ම හිතන්නට ඕන එතකොට අපි ගිහි පිරිස පැවිදි පිරිස මේ දෙපාර්ශවෙම එකිනෙකා පිළිබඳ අවබෝධය තියෙන්නට ඕන ගිහි පිරිස හාමුදුරුවරු ඇසුරු කරනකොට අවබෝධයෙන් ඇසුරු කරන්න ඕන. හාමුදුරුවරු ගිහි පිරිස ඇසුරු කරනකොට අවබෝධයෙන් ඇසුරු කරන්න ඕන. එකිනෙකා පිළිබඳ අනවබෝධයක් ඇති වෙච්ච තැන වෙන්නේ පිංගුතුනි අර විශාල ගිනි ජාලාවක් ගින්දරේ පුරුණු එකතු වුණාම ඇති වෙන වගේ විශාල කෙලස් ගොඩකින් දිගොල් ලෝම පිංගුතුනි විනාශභාවයට පත් වෙන්න පුළුවන්. මේක අපි හරියට සිහිනුවණින් තේරුම් කරගන්න ඕන. ඉතින් ඒ හැම වෙලාවකම අපිට සිහියයි තියෙන්න ඕන. අර අපි සිහිය පිළිබඳව සාකච්ඡා කරනකොටත් මේ කාරණාවල් සාකච්ඡා කරලා තියෙනවා අපි පසුගිය දවසක කරපු සිහිය පිළිබඳ වෙනම කාරණාවක් සාකච්ඡා කරද්දි කළා දැන් ගෝචර සම්පජඤ්ඤය අසම්මෝහ සම්පජඤ්ඤය ඒ වගේ අර සිහිය උපදව ගන්න ඕන ආකාරයේ පිළිබඳව භාගතුනාසේ දේශනා කරලා තියෙනවා සාර්ථක සම්පජඤ්ඤය අපි යම් කෙසේ දෙයක් කරනකොට මේක සාර්ථකයිද කියලා අපි බලන්නට ඕන ඒ සාර්ථකයිද කියලා බලන්න ඕන කියන්නේ දැන් උදාහරණයක් ඇටියට අපි හිතමුන්න කෙනෙක් සිල් අරගෙන ඉන්නවා සිල් අරගෙන ඉන්න කෙනා හිතනවා මම රුවන්වැලි සෑයට යනවා දැන් සිල් අර ගැනීම කියන එක හොඳ කාරණාවක් සිල් ගන්නවා කියන එක ඉතාම හොඳ කාරණාවක් හැබැයි සිල් ගැනීම තුල
මම දැන් මේ වෙලාවේ රුවන්වැලි සෑයට යනවද කියන එක බලන්න උන මට සාර්ථකද කියලා. මේ සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ ආන්නේකට. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට එතනට ගියාම විවිධ විවිධ දේවල් හරහා තමන්ගේ සිල්පද කැඩෙන්න පුළුවන්. භාවනා යෝගීකුට නම් විවිධ විවිධ දේවල් හරහා තමන්ගේ භාවනා අරමුණු කැඩෙන්න පුළුවන්. ඉතින් ඒතර සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ අපි හැම වෙලාවකම මිනිහි කර කර ඒක බලන්නට ඕන. ඊළඟට පින්වතුනි සප්පාය සම්පජඤ්ඤය. දැන් පන්සලකට යන්නේක රුවන්වැලි සෑයට යන්නේක සාර්ථකයි. හැබැයි ඒ සාර්ථක බව තියෙන්නේ පින්වතුනි හැම වෙලාවකම තමන්ගේ හිත රැකගත්තු විතරයි. එතකොට ඒකට කියන සප්පාය සම්පජඤ්ඤය. එහෙම නැත්නම් මිනිසුන්ගේ අර දේවල් වලට දැන් අපිට පින්කමකට අපි සම්බන්ධ වෙනවා. එතකොට පින්කමකට සම්බන්ධ වෙලා සමහර වෙලාවට එතනට ගිහිල්ලා තමන්ගේ හිත කුස අකුසලයට බර වෙන්න. එහෙම නැත්නම් තමන්ගේ හිත කෙලෙස් වලට ඇති වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. සමහරලාට ඉන්න පිරිසත් එක මේ පිරිස පිරිසත් එක්ක පින් කරනකොට මට මොකක්ද ඇති වෙන්නේ? ඒතකොට සාත්‍යක සම්පජඤ්ඤයෙන් ඒක තීරණය කරනවා. පින්කම් කරන එක හොඳයි. නමුත් මේ පිරිසත් එක්ක එකතු වෙලා පින්කම් කළොතින් මට මොන වගේ ප්‍රතිඵලයක්ද ඇති වෙන්නේ? මගේ සංසාරයට ප්‍රතිඵලයක් ලැබෙයිද මේ පිරිසත් එක්ක එකතු වෙලා පින්කම් කරනකොට? එහෙම නැත්නම් මගේ සංසාරයට අලාභයක් වේද, හානියක් වේද කියන එක තීරණය කරනවා. ඒතකොට දැන් ඒ එතනට ගිහිල්ලා ඒ පිරිසත් එක්ක එකතු වෙලා කරද්දී මේ සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ හැම වෙලාවකම තමන්ගේ හිත ඒ තැන්වලදී රැකගෙන කටයුතු කරන්නට ඕන. ඊළඟට ගෝචර සම්පජඤ්ඤය කියන්නේ දැන් අපි හිතමු තමන් ඒ පින් පිරිසත් එක්ක පින්කමක් කරන තෝරා ගන්න ස්ථානය. එතකොට ඒ ස්ථානය මොන මොන වගේ කාරණාවල් එක්කද තියෙන්නේ, මොන මොන වගේ අරමුණු එක්කද එතන වැඩ කරන්න තියෙන්නේ, මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට ඒ තුලින් තමන් රකින්න සීලයට බාධාවක් වෙනවද, තමන් වඩන භවනාවට බාධාවක් වෙනවද, තමන්ට ඒ තුලින් වෙන්නේ පිනක්ද පවක්ද කියන එක මේව සිහිපත් කරන්නට ඕන. එතකොට මෙන්න මේ වගේ දේවල් තුලින් පින්වතුනි අපි හැම වෙලාවකම සිහිය උපදව ගන්නට ඕන. දැන් සමහරලාට අපි හිතමු යම් යම් අවස්ථාවන් වල මෙවැනි කාරණාවල් වෙන්න පුළුවන්. දැන් අපි තුමුන්න භික්ෂුන් වහන්සේ නමක් උසුළු විසුළු කර කර කතා කරනවා, විහිළු කරනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් විහිළු කරනවා කියන කාරණාව ඒක උන්වහන්සේගේ අසහියක් නේ. උන්වහන්සේට සිහිය නැතිකම. හැබැයි දැන් ඒකට සම්බන්ධ වෙලා ඉන්න දායක පිරිසත් ඒ වෙලාවට ගිහි පිරිසත් අර විහිළුවට සම්බන්ධ වෙනවා නම්, ඒ විහිළුවට hina වෙනවා නම්, ඒ විහිළු කරන කාරණාව අනුමත කරනවා නම් එතකොට ඒක තමන්ගේ අඩුව, භික්ෂුන් වහන්සේගේ අඩුව. ඒ අඩුව නමුත් ඒ වෙලාවට ප්‍රතිචාර දක්වනවද නැද්ද කියන එක සිහියෙන් කරන්න ඕන. ආන් ඒකට තමයි පින්වතුනි මේ සිහිය ප්‍රඥාව එල්බගෙන වාසය කරන්න ඕන කියලා කියන්නේ. හැම වෙලාවකම පින්වතුනි අපි මේ භික්ෂුන් වහන්සේලා වැසුරු කරනකොට, භික්ෂුන් වහන්සේලා වෙච්ච අපි දායක පිරිස වැසුරු කරනකොට හැම වෙලාවකම අපි සිහිය ප්‍රඥාව එළඹ ගන්නම ඕන. දැන් බාගතුනාසේ ඔන්නෝයි කාරණාව නිසාම දේශනා කරලා තියෙන ඔය චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා සිල්පද විස්තර කරද්දී ඒ චූල සීලයේදී විස්තර කරනවා ය කුහනා, ලපනා, ආලපනා, ඒ වගේ පිංගුතුරි විස්තර කරලා තියෙනවා ගණනාවක්. මේ ගිහි පිරිසත් එක කටයුතු කරනකොට කොහොමද කටයුතු කරන්න ඕන කියලා. දැන් කුහනා කියලා කියන්නේ කුහක අදහස් තියෙනවා. දායකයන්ව තමන්ගේ කිරිහි පහදව ගන්න, දායකයන්ව තමන්ට ප්‍රත්‍ය වලින් ලබා දෙන පිරිසක් බවට පත් කරවන්න විවිධ විවිධාකාරයට කටයුතු කරන්න පුළුවන්. ඒතොර දැන් අර ගිහි පිරිසත් එක්ක කටයුතු කරන භික්ෂුව එහෙම කටයුතු කරොත් තමන් කරගන්නේ ලොකු අලාභයක්. දැන් උදාහරණයක් හිතෙද ගත්තොත් අපි හිතමුන හාමුදුරු නමක් ඉන්න, උන්වහන්සේ ප්‍රත්‍ය බාර ගන්නේ නැහැ. එතකොට උන්වහන්සේ හිතනවා මම ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ මේ පිරිස හිතනවා මේ භික්ෂුව වැඩිපුර ප්‍රත්‍යයට කැමති නැහැ කියලා. එතකොට දායක පිරිස අතර ඉන්නවා එවැනි ප්‍රත්‍යයට අකමැති පිරිස, අකමැති භික්ෂුන් වහන්සේලාට වැඩිපුර ප්‍රත්‍ය පූජ කරන්න. පැහැදීමෙන් පූජ කරන උන්වහන්සේ වැඩිපුර ප්‍රත්‍ය පරිහරණය කරන්නේ, වැඩිපුර ප්‍රත්‍ය බාරගන්නෙත් නැහැ. අපි යමක් කිව්වත් උන්වහන්සේ ඒක ඉල්ලන්නෙත් නැහැ කියලා අන්නේ මේ හිතනවා. එහෙම එතකොට දැන් ඒක හොඳ ගුණයක්.
යදායකයන්ගෙන් ඉල්ලන්නේතු ඉන්නවා කියන එක හොඳ ගුණයක්. එපික හොඳ ගුණයක් වුණාට ඒ හොඳ ගුණය නරක පැත්තට පාවිච්චි කරන්න පුළුවන් සිහිය නැති වුණොත්. මම මෙහෙම ඉඳීම තුළ ගිහිපිරිස මට ඊට වඩා වැඩිපුර අනුග්‍රහ කරනවා. ගිහිපිරිස මට ඊට වඩා වැඩිපුර සංග්‍රහ කරනවා කියලා අර ඒ ප්‍රශංසාවක් ඇති වෙන පැහැදීමක් ඇති වෙන ආකාරයට උන ප්‍රතිප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට තමන්ගේ ඉරියව් ඇවිදීම සක්මන් කිරීම වාඩි වීම නිදා ගැනීම දන් වැළදීම මෙනි මේ වගේ දේවල් පවා පින්වත් විනර කුහක අදහස් ඇති කරගෙන කරනවා. අන්න ඒ වගේ වලට කුහණ කියන කෙලෙස් ධර්මී ඉපදිලා. ඒ වගේම තමයි ලපන. ලපන කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු මේ ලාමක ආශාවල් හිතේ ඇති කරගෙන මිනිසුන්ගේ සිත් දිනා ගැනීමේ අරමුණින් ගිහියන් එක කටයුතු කිරීම. දෙවත් ඔය 13කට කොටස් 13කට විස්තර කරලා තියෙනවා. ආලපනා, ලපනා, සල්ලපනා, උල්ලපනා, සමුල්ලපනා, උන්නහනා, සමුන්නහනා ওই වගේ විස්තර කරලා තියෙනවා පින්වතුනි කොටස් 13කට. මේ පින්වතුනි විස්තර කරන්න ගත්තොත් තාම දීර්ඝ විස්තර වෙනවා. එහෙමනොත් අපේ මේ දේශනා මාලාව තවත් දීර්ඝ වෙන නිසා මම මේව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගිහි පැවිදි ඔබ අප හැම දිනාටම මේ කාරණාවල් අතිශයම වටිනවා. දැන් ඔය ලපනා කියන කාරණාවේදී උදාහරණයක් කියනවනම් දැන් අපි හිතමු ඔන්න ආලපනා. ඔන්න දැන් ගිහි මහත්මියෙක් පන්සලට එනවා. දැන් ඒ මහත්මයා පන්සලට එන්නේ වඳින්න. හැබැයි හාමුදුරේ කපාටම ආපු ගමන් අහනවනම් දානෙකට ආරාධනා කරන්න දාවේ, අපි අඩුපාඩුවක් මොනවහරි අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න දාවේ කියලා අර එහෙම කියනකොට දැන් දායකයා එන්නේ මොනවහරි දානයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. නමුත් ඒ ආපු දායකයාට එහෙම කියනකොට අර දායකයා බලාපොරොත්තු වෙච්ච නොඉච්ඡාකාරී ප්‍රත්‍යකට දායකයාගේ හිත හුරු කරනවා. ඒකට කියනවා ආලපන. ලපනා කියලා කියන්නේ සමහර වෙලාවට දායකයන්ගේ තොරතුරු විමසනවා. ගිහියන්ගේ තොරතුරු විමසන. ඒතකොට ගිහියන්ගේ තොරතුරු විමසනකොට සමහරලාට කතා බහ කර කර ඉන්නකොට අර ගිහියන් උසස් කර කර කතා කරනවා. මේ නෝනා මහත්තුරු අපේ දායකයෝ අපිට ගොඩක් හිතවත්, අපේ හැම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කරනවා කියලා. දැන් ඒක හොඳ ගුණයක්. ඒක කෙනෙකුගේ ගුණයක් වර්ණනා කිරීම ඉතාම හොඳ දෙයක්. නමුත් ඒ ගුණය වර්ණනා කරන්නේ ප්‍රත්‍ය ලබා ගැනීමේ අරමුණින් නම් අන්න ඒක අගුණයක්. ඊළඟට සල්ලපණ. සමහරලාට ගිහියන්ට ගිහියන් එක කතා බහ කරනකොට හිතනවා මේ පිරිසට කතා කරන්න ඉඩ නොදී මමම කතා කරනකොට මේ පිරිස අපහදී කියලා ඒ පිරිසටත් බාර දෙනවා. ඊට සමහර වෙලාවට උල්ලපන. සමහර වෙලාවට දායකයෝ හම්බුනාම කියන මේ දායක මහත්මයා අපට අනේ පිරිසට තුමා වගේ, මේ දායක මහත්මයා අපට විශාකාව වගේ, මේ බුද්ධ ශාසනයේ බැබළෙන මේ වගේ දායකයෝ නිසා කියලා රේ ඒ දායකයාව උසස් කොට බොරුවට ගිහියන්ගේ ಗುಣ වර්ණනා කරනවා. දැන් ಗುಣ වර්ණනාව කියන එක හොඳයි. නමුත් අර වගේ ලාභ ලබා ගැනීමේ අරමුණේ ගිහියන් පහදවන අරමුණෙන් බොරුවට ಗುಣ වර්ණනාව කරන්න ගියොත් ඒක අගුණයක්. ඒත් ඔන්න ඔය වගේ පින්වතුනි යම් යම් අවස්ථාවන් වල දැන් සමහර අවස්ථාවන් වල ගිහියගේ හරි දෙයටත් එහෙමයි කියනවා, වැරදි දෙයටත් එහෙමයි කියනවා. ඒතර අන්න ඒ වගේ පින්වතුනි කතා බහ කරනකොට කටයුතු කරනකොට ප්‍රත්‍ය පරිහරණය කරගන්නකොට හැම වෙලාවකම පින්වතුනි පැවිදි පිරිස සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු නොකළොත් පින්වතුනි ගිහියන්ටත් වෙන්නේ ලොකු හානියක්, පැවිද්දන්ටත් වෙන්නේ ලොකු හානියක්. එතකොට අපි වටින තැනකට ඇවිල්ලා ඒ වටිනා කියන තැන නොවටිනා දේවල් කරලා අපි නොවටිනාකමක් හදාගෙන අපි ආයෙත් මේ ගෝර කටුක සංසාර ගමනට වැටෙනවා. ඉතින් සසරේ මෙච්චර කාලයක් උනේ ඒක තමයි. හැබැයි දැන්වත් අපි ඒක අවබෝධ කරගෙන මෙතනින් නැගිටි නැති වුණොත් ආයි වෙන්නේ අපි අර භයානක සංසාර ගමනට ඇදගෙන වැටීම. ඉතින් අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙල හරියට අනුගමනය කරනවා නම්, ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා නම් පින්වතුනි අන්න ඒ තුලින් ලොකු අනුග්‍රහයක් ඔබ අපි හැම දිනාටම ලැබෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේ කාරණාව විස්තර කරන්නේ. නැත්තම් මේ පැවිදි පිරිස පහත් කරන්නවත්, ගිහි පිරිස පහත් කරන්නවත්, පැවිදි පිරිස උසස් කරන්නවත්, ගිහි පිරිස උසස් කරන්නවත් නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන්ම අපට මේ කාරණාවල් දේශනා කරේ. මොකද අපි අනතුරකට වැටිලා අපි සසරේ ආයමත් දුක් විඳින සත්‍යයක් බවට පත් වෙනවා නම් ඒක අපටම වෙන ලොකු වලාභයක්. ඉතින් ඒකෙ මිදෙලා කටයුතු කරන්නයි අපි කරන්න ඕනේ. එතකොට දැන් හැම වෙලාවකම
පැවිදි පිරිස ගිහි පිරිස මේ දෙපාර්ශවෙම කටයුතු කරනකොට අනවබෝධයෙන් නෙවෙයි අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන්න. මොකද පැවිදි පිරිසට ලබා දෙන දේ දැන් පෞද්ගලිකව ලැබෙන දියක් නම් ස්වාමින්වහන්සේලාට තමන්ට පෞද්ගලිකව තීරණය කරන්න පුළුවන් මම මේකට මොකද කරන්න කියලා. එතකොට දැන් සමහරලාට භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න ඕන. දන් දානේ කියන එක වටිනවනේ. ස්වාමින්වහන්සේලාට දන් දෙන්න ඕන. එතකොට දන් දෙනකොට නැතිබරි ස්වාමින්වහන්සේලාට අඩුපාඩු කන්තිර ස්වාමින්වහන්සේලාට ඒ අවශ්‍යතාවෙන් පුරවනවා. යම් නැතිබරි කෙනෙක් ගිහියෙක් ඉන්නවනම් ඒ ගිහියන්ට සංග්‍රහ කරනවා. හැබැයි ඒ සංග්‍රහ කිරීම තුල හැම වෙලාවකම සිහිය උපදව ගන්න ඕන මම මේක කුසල් වඩන චේතනාවෙන්ද කරන්නේ ලාභ ලබා ගැනීමේ චේතනාවෙන්ද කරන්නේ කියන එක හිතන්න ඕන. එතකොට ගිහි පිරිසත් හැම වෙලාවකම කටයුතු කරද්දී හිතන්න ඕන මම මේක මගේ සංසාරයට මේ ස්වාමින්වහන්සේ ලැබිච්ච වෙලාවේ පිනක් කරගැනීමේ චේතනාවෙන්ද කරන්නේ. එහෙම නැත්නම් මේ ස්වාමින්වහන්සේ ලැබිච්ච වෙලාවේ මට මොනවා හරි ප්‍රත්‍යක් ලබා ගැනීමෙන්ද මේ කාරණාව කරන්නේ කියන එක හිතන්නට ඕන. ඉතින් ඕකට උදාහරණ කතාවක් අට කතාවේ දක්වලා තියෙනවා. එක්තරා ගමක ගමකට භික්ෂුන් වහන්සේලා 39ක් වඩිනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා 39 වැඩපු වෙලාවේ ඒ ගමේ ඉන්න දායකයෝ ඒ භික්ෂුන් වහන්සේලා 39ට දන් දෙනවා. එක වෙලාව දවසක මේ ගමේ ගින්නක් ඇති වෙලා මේ ගමේ ගෙවල් ටික ඔක්කොම ගිනි ගන්නවා. ඒලයි භික්ෂුන් වහන්සේලා හනි හනිකට තමන්ට දන් දෙන දායකයන්ට අනතුරක් වුණා කියලා ඒ තැන් වලට යනවා ගිහිල්ලා බලනවා. එතකොට උන් බලනකොට ඒ ගිහියන්ගේ අඩුපාඩුකම් බලලා ඔවුන්ගේ දුක් ගැනවිලි අහලා ඔවුන්ට උදව් කරලා උපකාර කරලා එතනින් එනවා. හැබැයි පින්වතුනි එක භික්ෂුන් වහන්සේ නමක් දාන වේලාවට ආවා. දාන වේලාවට වැඩියා දාන පිළිගත් එතනින් වැඩියා. එතකොට ඒ වෙලාවේ පින්වතුනි අර අනිත් ගිහි ගෙවල්වල පිරිස දායකයෝ අර උපාසිකාවගේ ගෙදරට ඇවිල්ලා කියනවා නුඹලගේ හාමුදුරු හරි පුදුම කෙනෙක් නේ. නුඹලගේ හාමුදුරෝ දාන වේලාවට ආව දාන ටික ගත්තා අරගෙන වැඩියා. නමුත් අපේ හාමුදුරවරු අපි ගැන දුක බැලුවා අපේ තියෙන අඩුපාඩුකම් බැලුවා අපේ විපත්තිය දැක්කා අපට කොච්චර අනුග්‍රහයක් කරාද කියලා තමන්ගේ හාමුදුරවරු පිරිසගේ ගුණ කතාව කරා ඒ දායක පිරිස. ඉතින් ඒ වෙලාවේ අර උපාසිකාව කියනවා නුඹලගේ හාමුදුරවරු නුඹලටම හොඳයි. නුඹලගේ අදහස් වලට ගැලපෙනවා. හැබැයි මගේ හාමුදුරෝ මගේ අදහස් වලට ගැලපෙනවා. තුම්හා කං කුලූපකා තුම්හා කං ඒව අනුච්චවිකා මයිහං තේරෝ මයිහං හේව අනුච්චවිකා. නුඹලගේ කුලුපග හාමුදුරුරු නුඹලගේ අදහස් වලට ගැලපෙනවා. මගේ කුලුපග හාමුදුරු මගේ අදහස් වලට ගැලපෙනවා කියලා ඉතින් ඒ දායකාව කිව්වා. ඉතින් ඇත්තටම භික්ෂුවක් තුල විය යුත්තේ අන්නේ කාර්යභාරය. දැන් භාග්‍යතුනාංශයර ආකංකේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ආකංකේ සූත්‍රය විස්තර කරනවා. දැන් ගිහියෝ පැවිදි පිරිසට දන් දෙනකොට භික්ෂුවකට හිතෙනවා නම් මට දන් දෙන දායකයන්ට මම කොහොමද ප්‍රතිඋපකාර කරන්නේ? මට සිවුරු දෙනවා, මට දාන දෙනවා, මට ඉන්න තැන් හදලා දෙනවා, මට බෙහෙත් දෙනවා, මේ දායකයන්ට මම කොහොමද ප්‍රතිඋපකාර කරන්නේ කියලා උන භික්ෂුවකට හිතෙනවා නම් ඒ භික්ෂුවට කරන්න තියෙන හොඳම ප්‍රතිඋපකාරය තමයි හොඳට සිල්වත් වෙන එක. ඇයි සිල්වත් වෙන්න වෙන්න ඒ භික්ෂුවකට ප්‍රතිග්‍රහ කරන දායකයන්ට මනාලාභයක් ලැබෙනවා. හිතන්නකෝ දැන් මෙහිම දැන් අපට දන් දෙන දායකයෝ ඉන්නවා. ඒ දායකයන්ට යම් දුකක් කරදරයක් වුණාම අපි ගිහලා පිහිට වෙනවා. අපිට ඕන ගියක් නැත්තම් ගේ හදලා දෙනවා. මේ දායකයෝ පොඩි කාලේ ඉඳලා මාව බලාගත්ත දැන් මට යමක් කරන්න පුළුවන් මම මේ දායකයන්ට ගියක් හදලා දෙනවා කියලා උණු ගියක් හදලා දෙනවා. එහෙම නැත්තම් ලෙඩ දුකක් ඇදුණොත් බෙහෙත් ටික අරන් දෙනවා. කන්න නැතුණොත් කන්න ටික දෙනවා. අපි ওই වගේ අවශ්‍යතාවල් සම්පූර්ණ කරා කියලා හිතන්නකෝ. හැබැයි හිතන්න දැන් ඔය ඔක්කොම කරන්න පුළුවන් මේ ජීවිතේ විතරයිනේ ওই විදිහට භෞතිකව. හැබැයි හිතන්න ඔන්නෝයි ටික ඇඳුම් දෙන එක, කන්න බොන්න දෙන එක, ගෙවල් හදලා දෙන එක, ඉඩ කඩම් අරන් දෙන එක, යාන වාහන මොනවා හරි පැත්තකින් සංග්‍රහ කරන එක අපට පුළුවන් නම් ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් දෙන්න ඒ පිරිසට දිව්‍යමය සැපයක් දෙන්න ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් විතර වෙනකම්ම පිංගුතුනි හිතන්න එක ජීවිතයක ওই විදිහට උපකාර කරන එකද නැත්නම් අර වගේ ජීවිත ලක්ෂයක් විතර යනකම් උපකාර කරන එකද උසස් දෙයි වඩාත් ප්‍රයෝජනවත් වෙන දේ තමයි ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් යනකම් උදව් කරන එකනේ. එහෙමනම් භික්ෂුවකට අන්නේ දේ කරන්න පුළුවන්. භික්ෂුව සිල්වත් වෙන්න වෙන්න භික්ෂුව තුල
ගුණධර්ම පූර්ණේ කරගන්න කරගන්න මේ මාර්ගය නිවැරදිව වඩන්න වඩන්න ඒ භික්ෂුවගේ තියෙන ඒ ගුණයන් වලට අර දායකයන්ට අප්‍රමාණ කුසල් වැඩෙනවා. බත් ඇටයක තරම් දෙයක් දුන්නත් බත් සලරුවක තරම් දෙයක් දුන්නත් ඒ දන් දෙන දායකයන්ට අප්‍රමාණ කුසලයක් පින් උතුණි රැස් වෙනවා. ඉතින් එහෙමනම් භික්ෂුන් වහන්සේලා හැටියට අපගේ කාර්යභාරය තමයි පුළුවන්තරම් සීලයෙන් සම්පූර්ණ කරලා දායකයන්ගේ සසරට උදව් කරන එක දායකයොත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කර දෙසුරු කරන්න ඕන. මෙවැනි උත්තමෙන් වහන්සේලා දුර්ලභව අපට ලැබෙන්නේ මහා සංඝරත්නිය සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම උතුම් මංගල කාරණාවක්. ඉන්නේ කාරණාව හරියට නිවැරදි අවබෝධ කරගෙන අපි මෙනි මේ කාරණාව මෙනි මේ විදියට වැඩි යුතුයි කියන අවබෝධය ගිහියන් තුලත් ඇති කරගන්නට ඕන. ඉතින් මෙන්න මේ අවබෝධය හරියට පිළිထුවා ගත්තොත් අපේ පින්වතුන්ට මේ ලැබිච්ච ජීවිතය ඉතාම සුන්දර ජීවිතයක් සාර්ථක ජීවිතයක් සසරට උපකාර වන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒසේ පත් කරගන්න පැවිදි වෙන අපටත් ගිහි වෙන ඔබටත් මේ ගමන නිවැරදි අවබෝධයෙන් ගමන් කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී පින්වත්නි මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් අවබෝධ කරවන්නට දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ නොම්බර 613 17 දරණ නිවසේ පදිංචි MMS කුමාරි පෙරේරා භාර්යාව අංජන කවිඳු පුතුණුවන් නවෝද්‍යා කාවින්ද දියණිය කියන මිනිමේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා 2020 පළවෙනි මාසේ දෙවෙනි දින තමන් අතරින් හදිස්සියෙම මියපරලෝ ගියපු GD ඉන්දික ගුරුසිංහ ආදරණීය ස්වාමි පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට තිගිතුමාට ඒ ස්වාමි පුතුණුවන්ට ඒ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දවසරක් සම්පූර්ණ වෙන මේ දවසේ මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තු සියලු පින ඒ එතුමාට අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ වේවා. නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ගැසුර ලැබේවා. සම්මාදිට්ඨික වී උපදීවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබෙත්වා. කල්‍යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන් ගැසුර නිවන් දකින ජාති දක්වාම ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජී ගුණපාල ගුරුසිංහ පියාණන්ට එම්.ඒ. රිචඩ් පෙරේරා සීයාට එල්.බී. කුසුමාවති ආච්චී ඇතුළු සසරේ පින් බලාපොරොත්තු වෙන මිය පරලෝ ගියපු හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින මවෝරු දෙපළ ඇතුළු පියා ඇතුළු හැම දිනාටම ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී විශේෂයෙන්ම කොරෝනා වසංගතයේ නිසා පීඩාවට පත් වී සිටින හැම දිනාටම ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන ගමන සාර්ථක වේවා. ඒ දරුවන් දෙදෙනාගේ අනාගතය සුවපත් වේවා. ඔවුන් ගමන් කරන ඒ ගමන් මඟ කිසිම බාධාවක් නැතුව සාර්ථකව සිදු කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා වසංගතයේ ගොදුරු වී සිටින හැම දිනාටම ඉක්මන් නිරෝගී සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශිකයන් වහන්සේ වන අපට තව තවත් මෙවැනි ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරන්නට නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා ඒ පින් උතුම් සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඉතින් අපි ඇත්තන්ට ආශිර්වාදේ කළ පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිර සම්පත් භාවය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ත්‍රිස් කරගත්තු සීලු පින් විශේෂයෙන්ම මෙලවට මා බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මියගිය මාගේ පියාණන්ට පින් අනුමෝදන් වේවා. පැවිදි කරපු ගුරු දේවෝත්තමෙන් වහන්සේට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවන් උතුම් ධර්මයන්ගෙන් මාව පෝෂණය කරන මාගේ ගුරු දේවෝත්තමෙන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. රැස් කරගත්තු සීල කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා
මේසියලු කෙලස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං